ආයුබෝවන් සුබ දවසක් යාළුවනේ අද මම කතා කරන්නේ කොහොමද YouTube channel එකකට එතකොට TikTok වලට ඒ දෙකටම හරියන මයික්‍රෝෆෝන් එකක් ගැන ඉතින් මේක තමයි ගැජට් එක මම ඔයගොල්ලන්ට මොඩල් නම්බර් එක පෙන්වන්නම් මේක අපිට මිලදී ගන්න පුළුවන් රුපියල් 1500කට වගේ මුදලකට දැන්ටත් මල් ළඟ මේක විකුණන්න තියෙනවා ඉතින් දැන්ට මම YouTube channel එකට වීඩියෝ අප්ලෝඩ් කරන්නේ නිකන් සාමාන්‍ය ෆෝන් එකේ වොයිස් රෙකෝඩ් තමයි. ඉතින් ඊට වඩා ටිකක් සුපහැදිලිව වොයිස් රෙකෝඩ් කරලා YouTube channel එකට දාගන්න පුළුවන් මෙන්න මේ මයික්‍රෝෆෝන් එක හරහා. ඒ කියන්නේ මේකේ වෙන්නේ සාමාන්‍ය අපි නිකන් කතා කරද්දී වටේ පිටේ සද්ද ඊටම මේකට ඇහෙනවනේ. ඉතින් ඒක ගොඩම 90% කර මෙන්න මේක හරහා අඩු කරන. එතකොට අපි සාමාන්‍ය කතා කරන එක විතර ඇහෙන්නේ පිටින් කුරුළු කෑ ගහනවා වාහන සද්ද අරම්මනම් මුකුත් ඇහෙනවා අඩුයි 100%ක් ඇහෙන්නේ කියන්නේ 90% කියලා මේකෙන් ඒක පාලනය වෙනවා. ඉතින් මේකද අද මම කරන්නේ මේකේ අන්බොක්ස් එක. ඉතින් මේකේ මේ වොයිස් රෙකෝඩ් එක ගැන මම ඉස්සරහට පැහැදිලි වීඩියෝ එකක් ඔයගොල්ලන්ට අරන් එන්නම්. ඉතින් බලමු මේක අන්බොක්ස් කරලා අපිට මොනවද මේකෙන් හම්බෙන්නේ කියලා. මේ විදිහට පෙට්ටියකට දාලා එන්නේ. ඉතින් මේක ඊට පස්සේ වෙනම බෑග් එකකට පැක් කරලා තියෙන්නේ. ඉතින් අපි ඒකත් පොඩ්ඩක් ලියා ගමු. හරි. මේ තියෙන ගැජට් එක මේක Type-C වලින් තමයි එවල තියෙන්නේ. අනිත් පැත්තේ මයික්‍රෝෆෝන් එක තියෙනවා. ඊට අමතරව අපිට වෙනම මේකේ ජැක් එකක් බලා ගන්න පුළුවන්. මේක සාමාන්‍ය ඔයගොල්ලෝ පාවිච්චි කරන USB මේ හෑම් ට්‍රී දෙයක් මොන හරි තියෙනවා නම් හෑම් ට්‍රී දෙකට ගහලා මේකෙන් ඒ හෑම් ට්‍රී එක හරහා මේක රෙකෝඩින් එක ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි මේකේ මේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් මේක මම ෆුල් වීඩියෝ එක ගේනවා. මේක ඉස්සරහට දැන් මම YouTube channel එකට voice record කරන්නේ මේකෙන් තමයි. ඉතින් තව මල් ළඟ තව ගැජට් එකක් තියෙනවා. ඒකත් පෙන්නනම්. ඒක ඇවිල්ලා Type-C නෙමෙයි, ඉස්සරින් අපේක. ඉතින් මේකත් මම යූස් කරලා තියෙනවා. මේකත් ඒ ගානම්ම තමයි වෙන්නේ. මේක Type-C නෙමෙයි. මේව ගොඩක් ඔය TikTok වලට තමයි එන්නේ. ඉතින් මේකත් හොඳ sound quality එකට record කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ තියෙන්නේ ඒක. ඒක ඔයගොල්ලන්ට පේනවා. ඉතින් ඒක Type-C නෙමෙයි, නිකන් හෑම් ට්‍රී ජැක් එකකට තමයි ඒක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි අද මේ අන්බොක්ස් එකේ වීඩියෝ එක මම ඔයගොල්ලන්ට අරන් ආවේ. ඉතින් බලමු ඉස්සරහට මේකෙන් රෙකෝඩ් කරලා ඉවරලා ඔයගොල්ලන්ට කොහොමද ඒ ක්වොලිටි එක වෙනස් වෙන්නේ කියලා මම ඉස්සරහ වීඩියෝ එකේදී කතා කරන්නම්.